ලබන අඟාරුවාද අපි දාසය දෙනාම අනිවාර්යෙන්ම අපි පක්ෂණයක්. දැන් අපි පාර්ලිමේන්තුවේ මධ්‍යම කලාපයට යෝජනාවක් ගේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවේ ඉවත් විය යුතුයි කියලා. ඒක ජයග්‍රහණය කළොත් මුළු පක්ෂෙම එනවා විපක්ෂයට. එතකොට එතෙන්දී කවුරු හරි එන්න අකමැති නම් මැති ඇමතිතුරුන්ට ඉන්න වෙන්නේ එක්සත් ජාතික පක්ෂ සමාජික වශයෙන්. යන්න වෙනවා UMPට. මං හිතුවා අපේ පක්ෂයේ ලේකම්, ඒ වගේම සම්දානයේ ලේකම්, ඒ වගේම තවත් ඇමතිතුරු 3-4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට බැඳීවි. අනිත් අය අපි සමග විපක්ෂයට එයි කියන විශ්වාසය අපේ තියෙනවා. දෙයින් නම් ටෙලිෆෝන් කරන පත්‍ර වලින් ටෙලිවිෂන් එකෙන් ඔබතුමා යන්නේ ගාල්ලේද මඩකරුපේද කියලා. මොකද අපි තාම ශ්‍රී ලංකා ජාතික පක්ෂය. ආණ්ඩුවෙන් යාවේ ශ්‍රී ලංකා ජාතික පක්ෂෙන් ගියේ මේ පක්ෂයට පොටුවේ ඇත් අපි ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්මයා කියන ලකුවට ඒකට ඕනකම තියෙනවා. එතුමා හැමදාම කියන්නේ මගේ පක්ෂේ ශ්‍රී ලංකා නිදා පක්ෂය. ශ්‍රී ලංකා නිදා පක්ෂයම වැරදගෙන ඉඳලා අපිට දිනන්නත් බෑ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදා පක්ෂයට අනිත් පක්ෂ එකතු කර ගැනීමත් නැත්නම් ශ්‍රී ලංකා නිදා පක්ෂයත් අපි දෙගොල්ලන්ටම එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථ තැනකට යෑමත් අනිවාර්යෙන් අනාගතයේදී අපි කෙරිය යුතුවම තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා සම්බන්ධ ඔබතුමාලගේ ස්ථාවරය කුමක්ද? විපක්ෂයේ සිටින පක්ෂ කීපය එකතු කරලා ආණ්ඩුවක් හදලා ඊට නායකත්ව දීමේ හැකියාව එතුමාට තියෙනවා. ජනාධිපති ධූරය හැරෙනකොට විකල්ප තනතුරක ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඊට අගමැති ධූරය දරන්නේ එතුමාට අනාගතයේදී අවස්ථාව තියෙනවා. ශ්‍රී ලංකා පක්ෂයෙන් අපි විපක්ෂයට යන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ යටතේ අගමැති ධූරය යටතේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා.